රූපාවති නොව ඉති කුමරියගේ කතාව ගැන තමයි අද අපි මේ වීඩියෝකින් කතා කරන්න සූදානම් වෙන්නේ. මීට අවුරුදු දෙකකට විතර කලින් මේ කතාව මම සංක්ෂිප්ත විදිහට ඔයගොල්ලන්ට කතා කළා. අද එහි දීර්ඝ විස්තරයක් කතා කරන්න තමයි මේ සූදානම් වෙන්නේ. බෝසතාණන් වහන්සේගේ අවසන් ඉස්ත්‍රි ආත්මභාවය කියලා අනුමාන කරනු ලබන කතා වෘතාන්තය තමයි මෙන්න මේ ඉති කුමාරියගේ කතාව. එහෙනම් වැඩි කතා නැතුව අපි මේ කතාව මොකක්ද කියලා මුලින්ම අග වෙනකම් හරියටම කතා කරමු. මේ කතාව සහිත වීඩියෝ එක සම්පූර්ණයෙන් කරන්න මම බොහෝ වේලාවක් කල්පනා කළා. ඒකට හේතුව සැලකිය හැකි මූලාශ්‍රයක් නැතිකම. ඒත් සුප්‍රසිද්ධ ධර්මකථිකයන් වහන්සේලා විසින් නිරන්තරයෙන්ම දේශනා කරනු ලබන මේ කතා වස්තුව ත්‍රිපිටකයේ හෝ අටකතා වරන්වල හෝ 550 ජාතක කතාන්වල නැති සුප්‍රසිද්ධ කතාවක්. මම විසින් කරනු ලැබූ පෞද්ගලික සොයා බැලීම්වලදී සංස්කෘත කෘතීන් තුනක රූපවති යනුවෙනුත් අපේ ජාතකපොත් වහන්සේගේ නැති ඉතිබිසෝ ජාතකය යනුවෙන් හැඳින්වෙන ජාතක කතාවේ ඉති කුමරිය ලෙසත් ජනකාලමාලි සීමා විසෝදනී පාඨ කියන කෘතිවලත් මේ කතාව අන්තර්ගත වෙලා තියෙන බව මට දැනගන්න ලැබුණා. අපේ අටවිසි බුදුරජාණන් වහන්සේලාටත් කලින් සොළසාසංඛ්‍ය කල්පලක්ෂයක් කල් පාරමීදම් සපිරු බුදුරජාණන් වහන්සේ නමක් පූර්ව දීපංකර නමින් ලෝකේ පහළ වෙලා හිටියා. නියත විවරණ ලබා දුන්න දීපංකර බුදුරජාණන් වහන්සේත් වැඩ සිටින නිසා ඒ පුරාණ බුදුහාමුදුරන්ට පුරාණ දීපංකර හාමුදුරුව කියලා කියනවා. ඒ කාලේ අපමහා බෝසතාණන් වහන්සේට, ඒ කියන්නේ සුමේද තවුසාට පළමු වරට නියත විවරණ ලබා දුන් දීපංකර බුදුන්ද තාපසයක වෙලා ඉපදිලා හිටියා. මේ දීපංකර තාපසයා පුරාණ දීපංකර බුදුන්ට අබතෙල් පහන් පුදා මතු කලක තමන්ද එනමින් එලසින්ම බුදුවන ලෙසට අදිෂ්ඨාන කෙරුවා. ඒ අනුව සෑම දිනකම මේ දීපංකර තවුසා අර පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේට අබතෙල් ගෙන ගොස් පූජා කිරීම සිද්ධ කළා. එක දවසක් එක ගෙදරකින්වත් තෙල් බිඳක් සොයාගන්නට බැරි වුණා. ඒ නිසාම මේ දීපංකර තාපස්තුමාට රජමාලිගාවට තෙල් සොයාගෙන යන්න සිද්ධ වුණා. ඒ කාලේ රූපවිතී නොහොත් ඉති කුමාරිය මේ රජමැදුරේ සිටි කුමාරිකාවක්. ඇගේ සිය ඥාති සොයුරා තමයි පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ. ඇය ඒ වෙන විට බොහෝ පින්දහම් කරමින් තමයි හිටියේ. ඒ බුදු බව අපේක්ෂාවෙන්. ඒක සංසාරෙන් ගෙන පාරමිතාවක් නිසා කුමන ලිංගයක්වත් ලැබුවත් අදිෂ්ඨානෙ හීන වෙන්නේ නැහැ. ඒ වන විටත් නියත විවරණ ලබන්න පාරමිතා සම්පූර්ණ වෙලා තිබුණේ නැහැ. ඇය ඒ වෙන විටත් බඩගින්නේ හිටපු දරුවෙකුට තමන්ගේ පියයුර කපා බඩගින්න නිවාලන්න දන් දී තිබූ බව රූපාවති කුමරිය ගැන තියෙන ඉංග්‍රීසි පරිවර්තනයක මම කියවලා තියෙනවා. ඒ කොහොමුණත් ඒ තරම් උදාර ස්ත්‍රියක් වෙච්ච මේ කුමාරිකාව නොපැකිලව අබතෙල් ගෙනවිත් දීපංකර තාපසයා වෙත දෙනු ලැබුවා. ඒ අවස්ථාවේදී ඇය විසින් තමන් තුලත් මතුබුදු බව ප්‍රාර්ථනා කිරීමට ඇති අතිමහත් කැමැත්ත පිළිබඳව සිය සොයුරු පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේට දැනුම් දෙන ලෙස පවසනු ලැබුවා. එලෙස රජමැදුරේ කුමාරිකාවක් වෙලා පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේට සිද්ධාර්ථ කියන තෛලයේ පූජා කළේ අප ගෞතම බුදුරජාණන් වහන්සේමයි. ඉතින් අපේ දීපංකර බුදුරජාණන් වහන්සේගේ ඒ දීපංකර තවුස් භවයේදී ඒ පණිවිඩය පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේට දැන්නුවත් ඇයගේ ඉස්ත්‍රි භාවය නියත විවරණයකට බාධාවක් බව උන්වහන්සේ දන්වා සිටියේ මතුවට ලැබීමට ඇති නියත විවරණයේ පූර්ණය සඳහා ඇවසි ඉස්ත්‍රි ආත්මෙන් මුදවන්න වෙන්නේ නැති. පළවෙනි නියත විවරණයට කියනවා අබිනිහාරය කියලා. ඒ කියන්නේ අංග 8කින් පරිපූර්ණ විය යුතුයි කියන එක. ඒ තමයි manussත්ත්ව, ලිංග සම්පatti, හේතු, සත්තාර දස්සන, පවජ්ජා, ගුණ සම්පatti, අධිකාර, ඡන්දතා කියන අංග. දැන් මෙතනදී ලිංග සම්පatti කියලා කියන්නේ පුරුෂාත්ම භාවයක් ලැබීම. පිරිමියෙකුට මිසක් ගැහැණියකට කවදාවත් බුදු වෙන්න බෑ. ඒ නිසා ඉස්ත්‍රි, නපුංසක, පණ්ඩකාදීන් වෙලා ඉඳලා කරන ප්‍රාර්ථනේ සිද්ධ වෙන්නේ නැහැ. ප්‍රථම ප්‍රාර්ථනය පුරුෂත්වයේ ඉඳගෙනම කළ යුතුයි. බුදු බව පතනු කැමති ඉස්ත්‍රීන් විසින් පිරිමි භවයක් පතා පින් කරලා පිරිමියෙකු වෙලා බුදු බව පැතිය යුතු බව පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සිටියා. මේ කාරණය කනවැකුණු ඉති කුමාරිය ශෝකයටත් කම්පාවටත් පත් වුණා. පූජා කිරීමට සැකසූ අබතෙල් තම ශාරීරිය වත් කරගෙන ගිනි තියාගත්තා. ඒත් පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ මෙය දිවසින් දැක බුද්ධ අනුභවෙන් ගිනි ඇවිලෙන්න ඉඩ හරි නැහැ. ඇය ගිනි තබා ගන්න කොයිතරම් උත්සාහ කළත් ගිනි ඇවිලුනේ නැහැ. සිය දිවි නසා ගැනීම බුද්ධත්වයට හෝ ඉස්ත්‍රි භාවයෙන් නික්ම යාමට ආධාරයක් නොවන බව මහා කාරුණිකයන් වහන්සේ
මහත් වූ මෛත්‍රී බුද්ධ වචනයෙන් ඇයට ශ්‍රවණය වෙන්න සලස්වුවා. ඉන් පසුවයි ඇයට සීය ආවේ. ඒ මොහොතේම ඇය පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ යන්නට පිටත් වුණා. ඒ බුදුවරයෙකුගේ සහ මතු බුදුවරු දෙදෙනෙකුගේ අහඹුවක්. ඒ මතු බුදුවරුන් දෙදෙනාගෙන් කෙනෙකු ඉස්ත්‍රියක්, අනෙක් කෙනා පුරුෂයෙක්. දීපංකර බෝසතාණන් වහන්සේ ලෞකික භූමියෙන් නික්මෙලා ලෝකෝත්තර ශ්‍රී විභූතිය විදහාපාමින් තාපසේක ලෙස එත්පසකින් ඉන්නවා. අපේ ගෞතම බෝසතාණන් වහන්සේ ලෞකික ශ්‍රී විභූතියෙන් අගතන්පත්ව දිව්‍යමය වෙච්ච ඉස්ත්‍රී රූපයකින් රජ කුමරියක් විදිහට තවත් පසකින් ඉන්නවා. ඒත් මේ දෙදෙනාගේම චින්තසන්තානයේ අරමුණ එකක්ව දෙපසක තියෙනවා. ඒ තමයි බුද්ධත්වය. පුරාණ දීපංකර බුදුන් මෙම දෙපාර්ශ්වයටම අනුග්‍රහ කරමින් සවනක් රැස් වීදෝමින් නිහඬව බලාගෙන සිටියා. ඉති කුමාරියගේ නිලිපුල් දැසින් කඳුළු කැට දෝර ගලන්න පටන් ගත්තා. ඉන්පස්සේ පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ හඬ අවදි කළා. නැගණියනි, ඔබ කඳුළු සලන්නේ තුන් ලෝකයක් නිවා සැනසීමට. ඒ වෙනුවෙන් පෙරුම් පුරමින් පැමිණි ඔබ මතු දවසක ප්‍රථම නියත විවරණය ලබන්නේ මේ ඔබ ඉදිරියේ සිටින තාපසතුමාගෙන්. එවැනි නියත විවරණයන් සඳහා මින් ඉදිරියට ඔබ ඉස්ත්‍රී ආත්මේ මිදිය යුතුයි. ඉන්පස්සේ ඉති කුමරිය හඬ අවදි කළේ මේ වෙලාවේ. අවසරයි භාග්‍යතුන් වහන්සේ, ඒ සඳහා මා කුමක්ද සිදු කළ යුත්තේ? ඉන්පස්සේ පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා. ඔබ වැනි සුකුමාල ඉස්ත්‍රියකට එය පහසු කටයුත්තක් නෙවෙයි. ඒත් ඔබ මෙතෙක් කල් පිරූ පාරමි ඒ සුකුමාලත්වයේ පරයායාමි. ඔබ මතු බුදුවන බෝසත්වරියක්. ඒ බෝසත් ගුණය ශාන්තිය මොට කරන්න ඉස්ත්‍රී භාවයට බෑ. එනිසා මෙම කාරණයත් ඔබට පාරමිතාවක්ම වේවි. ඉන්පස්සේ ඉති කුමාරිය මෙහෙම කිව්වා. එසේමයි භාග්‍යතුන් වහන්සේ, එය මොනයන් අභියෝගයක් වුණත් ජයගැනීමේ චිත්ත ශක්තිය බලය මා සතුයි. ඉන්පස්සේ පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ මෙහෙම දේශනා කළා. පින්වත් නැගණිය, මේ හොඳින් අසන්න. නැලියක් පුරවා අබෑට ගන්න. ගව්වකට එක අබෑටයක් බැගින් දබමින් යන්න. අවසාන අබෑටේ හෙළන තැන මුණගැසෙන නිවසේ පුරුෂයා හා විවාහ වෙන්න. එන සෑම බාධක ප්‍රශ්නයක්ම අමතක කර ඔහුට හොඳින් සලකන්න. යම් දවසක් ඒවි ඔහුගේ මුවින්ම ඔබට ආශිර්වාද කරන්න. ඒ ආශිර්වාදය වෙන්නේ මින්මතු ආත්ම භාවයකදී ඉස්ත්‍රියකට ආවේණික දුක් නොවිඳ පිරිම ආත්ම භාවයක් ලබන්න යනුයි. ඒ ආශිර්වාදය සඵල වෙන්නේ ඔහුගේ පුණ්‍යමන්ත භාවය නිසා නෙවෙයි, ඔබගේ දසපාරමිතා ගුණය ඒ කාලයේදී ඉස්මතු වීමෙන්. සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා පාරමිතා, උපපාරමිතා, පරමත්ත පාරමිතා සම්පූර්ණ කළ යුතු වෙනවා. ඒ සියල්ලටම මුල්වන අදිෂ්ඨාන පාරමිතා සහ වීර පාරමිතාවන් සංසාරය පුරා වඩා සිටි ඒ බෝසත් චරිතයට එය අභියෝගයක් වුණේ නැහැ කොහොමටවත්. ඇය පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේට පසක පීටුවා වැන්දා. ඊට පස්සේ දීපංකර තවුසාණන් හටක් වැන්දා. ඒ සුකුමාල පාද පෙරට තියා නැගී සිටින විට මුළු පෘථිවි තලයම සෙලවී යන්නේ නැති. ඒ තරම්ම අදිෂ්ඨාන ශක්තියක් ඒ ඉදිරියට තිබූ පියවරේ ගැබ් වෙලා තිබුණා. ඉතින් මේ කතාව අහන ඔබ සමරකිට ගැහණියක් වෙන්න පුළුවන්. අදිෂ්ඨානය ප්‍රබල නම් ඉස්ත්‍රී භාවය බුද්ධත්වයට පැමිණීමට පවා බාධාවක් වෙන්නේ නැහැ. පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේ වෙතින් ඉවත් වෙලා රජමාලිගයට ගිය ඇය තමන්ගේ අභිලාෂය ඉෂ්ට කරගන්න යා යුතු දුෂ්කර ගමන යෑමට සැරසුණා. ඇය සුකුමාලත්වයේ පසෙකලා මහා පෞරුෂත්වයකින් ඒ බාර දුවර කටයුතු සඳහා පිට වෙලා ගියා. ඒ කියූ ආකාරයට දින සති මාස පසු කරමින් අබෑට ගව්වට එකබැගින් දමමින් යන්න කොයිතරම් කාලයක් ගත වෙන්නේ නැද්ද කියලා ඕගොල්ලෝ හිතලා බලන්න. ඒ මුරුදු පාද ගැන හිතන්න. ලේ වැගිරෙන්නේ නැති. අවසානයේ අන්තිම අබෑටේ ඉතිරවන තෙක් ඒ සාංසාරික ප්‍රාර්ථනාව ලුහු බැඳා. අවසානයේ ඒ දෛවෝපගත අබෑටේ ඉතිරි වුණේ රජබාලිගාවක් අසල නෙවෙයි, එඬේරේකුගේ දුප්පත් පැලක් ඉදිරියේ. ඇය ඒ දුගී පැල්පතට ගියත් කිසිම කෙනෙක් හිටියේ නැහැ. දැන් වගේ දොරවල් වසා තිබුණෙත් නැහැ. අනෙක එඬේරෙක්ගේ ගෙදරකින් මොනවද ගන්න තියන්නේ? අවසානයේ නුහුරු දෑතින් අවුල් වෙලා තිබුණු මුළු නිවසම පිළියෙල කරා. ගෙදර ඉතිවිලා තිබූ ධානවලින් රැට කෑමස් සාදා නිම කළා. කළුවර වැටෙන්න ආසන්නයේ තමයි දවසේ වැඩනිමි වෙලා ඒ වියපත් ගොපල්ලා නිවසට පැමිණියේ. ප්‍රථමයෙන්ම ඔහු හොඳටම බය වුණා. මේ තරම් සුන්දර තේජාන්විත ඉස්ත්‍රියක් දැකීමෙන් බියට පත්වීම පුදුමට කාරණාවක් නෙවෙයි. ඇය කාරුණිකව දන්නා සිටියා ඇයව තමන්ගේ බිරිඳ විදියට සලකන හැටියට. ටික වේලාවකට පසු වෙනයම් අනතුරක් නැති බව තහවුරු කරගත් ඔහු ඇයගේ ආරාධනය පිළිගත්තා. ඔහු සේවය කළේ ඒ පළාතේ සිටි
ධනවත්ම සිටුවරයා ළඟ. ඔහු කළේ සිටුවරයාගේ සතුන් බලා කියා ගැනීම. පසුදින ඔහු සේවයට යන විට ඉති කුමරිය ඔහුට බත්මුලක් බැඳ දෙන්න අමතක කරේ නැහැ. එනිසාම ඔහුට එදා සිට සිටුවරයාගේ මාලිගාවේ දිවා ආහාරය ඕන වුණේ නැහැ. ඔහු ඒ වෙනුවට වේලාසන ගෙදර යාමට අවසර එල්ලුවේ අලුත් බිරිඳක් ගෙදර ඉන්න නිසා. ඒක අහලා සිටුවරයාට හොඳටම තරහ ගියා. එහෙනම් හෙට ඉඳන් ඔබ ගෙදරම හිටපන් කියලා රැකියාවෙන් පහ කළා. ඉතින් ඒ කාලේ එහෙමයි. තීරණය සාධාරණ වුණත් නැතත් නැවත වෙනස් වීමක් වෙන්නේ නැහැ. ඉතින් ඔහු පහවදාම ගෙදරාවේ රැකියාවත් අහිමි වෙලා. ඉති කුමරියගේ ප්‍රඥාවට වීරේ පුණ්‍ය බල මහිමයට ඒවා ප්‍රශ්නයක් වුණේ නැහැ. ඇය ඔහුට මෙහෙම කිව්වා. හෙට ගිහින් හොයාගෙන එන්න පුරන් වෙලා අත්හැන්න ලැබු හිස් ඉඩමක්. එවිට ඔහු කිව්වා, මට මේ පළාතේ ඉඩම් හොයන්න දෙයක් නැහැ. අඟලක් ගානේ දන්නවා සත්තුත් එක්කම ඇවිදලා. එවිට ඉති කුමාරිය මෙහෙම කිව්වා, එහෙනම් ඔබ හෙට උදෙන්ම ගිහින් ගම්වාසීන්ට කියන්න ඒ පුරන් වෙච්ච ඉඩමට තමන්ගේ ගවයන් ගෙනත් බඳින්න මම බලාගන්නම් කියලා. ඉතින් ඔහුත් ඉතමත් කීකරුව ඒ පණිවිඩය ගම්ට ලබා දුන්නා. අවසානයේ ගවයන් දහස් ගණනක් එම භූමියේ බඳිනු ලැබුවා. ඔවුන්ගේ පයට පෑගීමෙනුත් ගව මුත්‍රාවලිනුත් ඒ පස බුරුලුනා විතරක් නෙවෙයි, ගොම තැවරීමෙන් භූමිය සාරවත් වෙන්න පටන් ගත්තා. මිනිසුන්ගෙන් ඒ සඳහා යම් දීමනාවකුත් ලැබෙන්න ඇති. දැන් අවශ්‍ය බීජ විතරයි. කුමරිය ඒකට පිළියමක් යෙදුවා. හෙට යන්න ඔබ සේවය කළ සිටුවරයා ළඟට. ඔබ කළ සේවයට ගරු කිරීමක් වශයෙන් බිත්තර වී ටිකක් ඉල්ලගන්න ණයට. ඔහුත් ඇය කියපු විදියටම මාලිගාවට ගිහිල්ලා සිටුතුමා හට කාරණය සැලකොට සිටියා. ඒ වන විටත් ඔහුගේ තරහ හිතෙන් තුරන් වෙලා තිබුණේ නැහැ. ඔහු සරු බිත්තර වේ වෙනුවට අයින් කරලා තිබූ බොල්ලු බිත්තර වී ඔහුට දෙනු ලැබුවා. කවමදාවත් වගා කටයුතු කරලා පළපුරුද්දක් නොතිබූ ඔහු ඒ ගැන නොදැන ගෙදර ගෙනවිත් පසුව පස සකස්කොට හිටවනු ලැබුවා. අවසානයේදී ඒ බොල්වී අතර හොඳ තත්ත්වයේ තිබූ වී පැලවෙලා තිබුණා. ඒ ගොයම පැසුනට පස්සේ ඒවා කපලා ගොයම් කොලයක් ගහන්න කියලා කුමරිය කියනවා. ගොපල්ලත් ඒ විදිහටම කරනවා. කුමරිය ඒ වීටිකෙන් ටික පාගන්න පටන් ගන්නවා. ඇයගේ පුණ්‍ය මහිමයට වී ඇට වලින් පිටවෙන්නේ මුතු ඇට. ඒ මුතු සිටුවරයාට දීලා වී වලට මාරු කරගන්නවා. එලෙස පාගන හැම වී ඇටයක්ම මුතු බවට පත් වෙනවා. අවසානයේ සිටුවරයාගේ ධාන්‍යාගාරයේ වී නැති වෙනවා මුතු වලට මාරු කරන්න. ඔවුන් ඒ මුතු විකුණා කුඩා සිටු මාලිගාවක් ගන්නවා පිරිවිනු සිටුවරයෙකුගේ. මෙලෙස දවසින් දවස දියුණුවට ගොස් රටේ ධනවත්ම සිටුවරයා බවට අර එඩේරයා පත් වෙනවා. පුණ්‍ය මහිමිය කියන දේ හරිම පුදුමයි. එය තමන්ගේ සෙවණැල්ල වගේ පසුපසින් එන දෙයක්. සුපුරුදු විදියට මුදල් නිසා අන්ධභාවයට පත් වෙන සිටුවරයාට මුල අමතක වෙන්න වැඩි කාලයක් යන්නේ නැහැ. ඔහු තම ධනයෙන් බලෙන් අනියම් මිස්ත්‍රීන් සමග කම්සැප ලබන්න පුරුදු වෙනවා. ඔහු කොයිතරම් සල්ලාලෙක් වුණාද කියනවා නම් අවසානයේ ඔහු නැවතත් දුප්පතෙකු බවට පත් වෙනවා. ඉති කුමරිය මේ සියලු දුක් පීඩා සෝලතවුල් උපේක්ෂාවෙන් විදදරාගන්නේ දස පාරමිතා පුරන්නා වූ අදිෂ්ඨානය. මේ සියල්ල මෙසේ සිදුවමින් පවතිද්දී ඉති කුමරිය ඔහුට නොපිරෙලා සියලු යුතුකම් ඉෂ්ට කරන්නේ මෛත්‍රියෙන්. ඉති කුමරිය ඔහුව ගොපළු ජීවිතයෙන් මුදවා සිටුවරයෙකු ගෙනා මග ඔහුට සීවන්නට වන්නේ අවසානයේදී. සිතේ තමා කිරීම ඇතිවෙච්ච කලකිරීම ඔහුට දරාගන්න බැරි වෙනවා. ගැහැණියක් වෙලා ඉපදීම තුල ඇයට ලද කරදර සෝතවුල් දුක් පීඩාද තමාගේ දහසකොත් එකක් වැරදි තිබියදී ඇය විසින් කළ සියලු යුතුකම් ගැනද හිතා ඇය මෙතෙක්කල් බලාපොරොත්තුෙන් හිටි කෙටි වචන පෙළ වාතාලයට එක් වෙනවා. රූපවතිය, ඔබ මේ තරම් දුක් විඳේ ගැහැණු ආත්මයක් ලැබපු නිසා. මාහට නොපිරෙහෙලා යුතුකම් ඉටු කළ පිණින් ඔබ මතු ඉපදෙන සෑම ආත්ම භාවයකදීම පිරිමියෙක් වෙලා ඉපදෙන්න කියලා මම පතනවා. ඇයට එය අහලා ඇතිවෙච්ච නිරාමිෂ සතුට ඔබට හිතාගන්න පුළුවන් ඇති. ඉන්පසු ඇය එම ආත්මභාවයෙන් මිදී කල්ප කාලාන්තරයක් බොහෝ දිව්‍ය බ්‍රහ්මලෝකවල සැරසරා අමරවතී නම් නුවර සුමේද නමින් උත්පත්තිය ලබනවා. ඉතින් අන්නේ උත්පත්තිය ලබන සුමේද ආත්මභාවයේදී තමයි අර දීපංකර තවුසා දීපංකර බුදුරජාණන් වහන්සේ බවට පත් වෙලා අපගේ සුමේද තවුසානන් හට බුදු වීමට නියත විවරණය ලබා දෙන්නේ. ඉතින් එතනින් එහා කතාව ඔයගොල්ලෝ දන්නවනේ. ඒ නිසා මම කියන්න යන්නේ නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි අපගේ ගෞතම බෝසතාණන් වහන්සේ ගැහැණියක් වෙලා ඉඳලා පිරිමි ආත්මභාවයක් ලබාගෙන හිතාගන්නවත් බැරි තරම් කල්ප ගණනාවක් පාරමීදම් පුරලා ගෞතම බුදුරජාණන් වහන්සේ බවට පත් වුණා. ඉතින් අපි මෙහිදී කතා කරපු ඒ පුරාණ දීපංකර බුදුරජාණන් වහන්සේට එවැගේම අපගේ ගෞතම බෝසතාණන් වහන්සේ විවරණගත් අටවිසි බුද්ධ වන්දනාවේ සිටින දීපංකර බුදුරජාණන් වහන්සේට අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේට නමස්කාරයම වේවා.
ඉතින් මේ වටිනා ධර්මදානමය වීඩියෝව නොදන්නාට දැනගන්න ෂෙයා කරලා ඔබත් ධර්මදානමය කුසලයක් ඇති කරගන්න අමතක කරන්න එපා. ඒ වගේම තාමත් අපගේ යක් ප්‍රොඩක්ෂන් YouTube නාලිකාව subscribe කරලා නැත්නම් subscribe කරලා බෙල් සල්ක නොබන්නත් අමතක කරන්න එපා. අදට එනම් අපි සමුගන්නම්. ඔයාලට ජයග්‍රහී සුභ දවසක් වේවා.